ගැම්බියාවේ කැස්ස සිරප් අතරක් නිසා රෝගීන් 70ක් මිය ගියා කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය අනතුරු ඇඟවීමක් කරලා තියෙද්දී නවතම වාර්තාවක කියවෙනවා ඉන්දුනීසියාවේ ළමුන් 99ක් මිය යාමක් සිද්ධ වෙලා තියෙනවා මෙවැනිම කාරණාවක් හින්දා ඒ සඳහා ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අංශ පවතන්නේ සිරප් වල අඩංගු සංඝටක තමයි සැක කරන්නේ කියලා. එතකොට දැන් ගැම්බියාවේ සිද්ධ වෙච්ච දේ මාසයකට පස්සේ ඉන්දුනීසියාවේ වෙනවා. එතකොට ඉන්දුනීසියාවේ සිද්ධ වෙච්ච දේ ලංකාවේ සිදු නොවෙන්න නම් ලංකාව ඊට වඩා වෙනස් තත්ත්ව පාලනයක ඉන්න රටක් වෙන්න ඕනේ. එනිසා වැදගත් ලෝකයේ බොහෝ රටවල් වල මේ වෙලාවේ ඖෂධ තත්ත්ව පාලනය කරන්නේ රසායනාගාර පරීක්ෂණ වලින්. රසායනාගාර පරීක්ෂණයකින් තත්ත්ව පාලන වාර්තාවක් නැතුව කිසිම ඖෂධයක් ලියාපදිංචි කරන්නේ නැති රටවල් තමයි ලෝකේ දැන් වැඩි. ඒ වගේම වෙළඳපොළට ඖෂධය නිකුත් කරන්නට ඉස්සෙල්ලා නැවතවතාවක් රසායනාගාර තත්ත්ව පාලන පරීක්ෂණ වාර්තාවක් ලබා දිය යුතුයි. ඒ වගේම රසායනාගාර තත්ත්ව පාලන පරීක්ෂණ මගින් වෙළඳපොළට හඳුන්වලා දුන්න ඖෂධ නව තොග වෙළඳපොළට නිකුත් කිරීමේදී නැවත තත්ත්ව පාලන පරීක්ෂණයේ රසායනාගාරයක් කරා කළ යුතුයි. ඉතින් මේ එකක්වත් අපේ රටේ කරන්නේ නැහැ. එතකොට ඉන්දුනීසියාවේ ඒක කරන්නේ නැති නිසා ඉන්දුනීසියාවට ගැම්බියාවට සිද්ධ වෙච්ච දේ ඊටත් වඩා ඉහළින් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ලංකාවටත් ඊට වඩා වෙනස් තත්ත්වයක් ඇති වෙන්නේ අපිට තියෙන වාසනාව පිළිබඳව සාධකයක් නිසා මිස අපේ තත්ත්ව පාලනය පිළිබඳව තියෙන උසස් ප්‍රමිතිය නිසා නෙවෙයි කියන එක අපි ඊටාම පැහැදිලිව කියනවා. අපි කාලාන්තරයක් තිස්සේ මේ රටේ තත්ත්ව පාලනය වනාහි තාක්ෂණික මාෆියාවක් කියන එක එළිදරව් කරමින් ඉන්න නිසා මේ කතාව අපිට අදාළයි. මොකද අපි දිගින් දිගටම පෙනී හිටිනවා රසායනාගාර පරීක්ෂණ ක්‍රමවේදයන් හරහා තමයි තත්ත්ව පාලනය සිදුවේ යුත්තේ. එහෙම නැතුව මිනිසුන්ගේ මූණු බලලා හරි ඒ විශේෂඥයන්ගේ උපාධි ටික බලලා හරි එහෙම නැත්නම් අපිට ලැබෙන ඩොකියුමන්ට් එහෙම නැත්නම් කොළ කෑලි සහතික බලලා හරි තත්ත්ව පාලනය කියන එක කරන්න බෑ. ඒක ලෝකයේ විද්‍යාත්මකව පිළිගන්න තත්ත්වයක් නෙවෙයි. එතකොට ලංකාවේ තත්ත්ව පාලනය සඳහා ජාතික තත්ත්ව පාලන රසායනාගාරයක් තියෙනවා ඖෂධ සඳහා. හැබැයි මේ තත්ත්ව පාලන රසායනාගාරයට අවශ්‍ය උපකරණ පද්ධතියවත් ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය උනන්දු වෙලා නැහැ. ඒ වගේම ඒකට අවශ්‍ය විශේෂඥ දැනුම ඒ පුහුණු කිරීම ලබා දෙන්න උනන්දු වෙලා නැහැ කාලාන්තරයක් තිස්සේ. හැබැයි 2019 වගේ වර්ෂවල මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වෙලා තත්ත්ව පාලන රසායනාගාරය හදන්න බොහෝ කණ්ඩායම් පිටරට සවාරි ගියා. දැන් ඒ සවාරි ගියායේ ඒ රසායනාගාරය ඇත්තෙත් නැහැ. ඒ මුදල් ගෙවලා මහජන බදු මුදලින් තත්ත්ව පාලන රසායනාගාර හදන්න කියලා පිටරට සවාරි ගිය අධ්‍යාපනය ලබා ගත්ත අය ඒ රසායනාගාරයේ ඒ අවශ්‍යතාවය සඳහා කිසිදු කටයුත්තක් කරලා නැහැ. අපි තවම ඉතාම දුප්පත්ව ඒකේ ඉන්න කාර්ය මණ්ඩලය හරහා පැමිණිල්ලක් ආවහම තත්ත්ව පාලනය පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් ඉන්නවා. ඒක එතනින් එහාට ගෙනියන්න කාගවත්